අයිබෝන් ඔබ අදත් පැතිකට වැඩසටාන සමඟ අපි ලංකාවේ යුධමය ඉතිහාසය අධ්‍යනය කරද්දි විශේෂ සිද්ධි ගානක් දකින්නට පුළුවන් එක්දස්මසය හැත්ත එකේ ජවිP නැගිටීම තිබුණු සමයේ ඉන්දයානු බටයෝ ලංකාවට ඇවිල්ලා ගුවන් ටොටුපලේ හිටියා. පකිස්ථානයත් ලංකාවට ගුවන් යානායමින් ආධාර එව ලතිබුණා. මොකද ලංකාවේ මේ ගැන කතා කරද්දිී එක්දස්සේ අස හතේදී ඉන්දියන් හමුදා ආපු සිද්ධිය තමයි විශේෂයෙන් සාගච්ඡාව වෙන්නේ. විදේශ හමුදා ලංකාවට පැමිණීම ආරාධිතෝ පැමිණීම ගැන කතා කරන අවස්ථාවලදී. එක්දසේ අසු හතේ සාම ගිවිසුම ජර්ජර්ධන මැතුමත් ඉන්දී අග්‍රාමාත්‍යය රජයේව ගාන්ධිම ඇත්තුමත් අසංකරන මොහොතෙම ඉන්දිය හමුදා පලාලිවලට ගොඩ බැස්ස කෝමද. දේශපාලනයක් නියගේ න්‍යාය පත්‍රය වෘතිය සොල්දා දුවන්ට කරපු බලපෑම කෙබදුුද තිෙස්වුරුදු යුද්ධය තුළ. මෙයාදී කරුණු ගණනාවක්සාගච්ඡාවෙන අලුත් රසවත් පොතක් පලවෙලා තියවා. Conොික් peace සාමය මගැහැරුණු ගැටුම. මේකෘතිය රචනා කරන්නේ පලපුරුදු දහමුදා නිලධාරයෙක් වන කීර්ති මත් යුද හමුදා නිලධාරීෙක් වන ජෙනරල් ශාන්ත කෝට්ට ගොඩ. එනිසාම අප ජන ෂාන්ත කට්ටක කොට අද රධනා කලාා පැතිකට වැඩ සසාහට මේ කෘතියක්ත් ඒ තුළ මතුවන විශේෂ කරුණුත් සාකත්තා කරන්නට සුබදේසන නල් කෝට ගඩ ලි දෙද පහ අවුරුද්ද ඔබ යුදධ හමුද පපතිවර හැටියටක් නො අවුරදු එක හ මාරක්තාව සේවය කරන්න තියනෙන. හමති ද්ද එකවරම ඔබට කියනවා ඔබේ සේවය අවසන් වෙන බව. මේ වෙලාවේ කොයි වගේ හැඟීමක් දාවේ ඔබ සූදානම්ව හිටියේ නෑ මේ තනතුරෙන් යන්න එතකොට ඔබ කොහේට දෙයන්නේ මේක එක පැත්තකින් බැලුහම ෘතිය හමුදා නිලධාරියෙකුගේ ජීවිතය සන්ධිස්ථානයක් පිළිබඳ කතාවක් ඔබ මේ ඔබේ මේ කෘතිය විතරාත්මකො දක්වනවා අප කැමති ඒ එකටෙක් විස්තර කරනවාන. ඇත්තෙම යුදා හමුදා නිලධාරි කෙනෙකුට විශ්‍රාමගන්නනකොට නිලධාරයාගේ විශ්‍රාමගන්න කාල වයසසීමාව එනකොට මාසතුනක් කල් දෙනවා ඒක ලිතව දැනුන් දෙනවා මෙහෙමද හමුදාපති කෙනෙකුට හෙ මාසතුනක් කල් දෙන්න වාසන නමුත් හමුදාපති කෙනෙක් කියන්නේ හමුදාවක් අනදීපු. එතකොටමට අවුදුතිස් සයක් මම හමුදාවට සේවය කැල්ල තිබ්බ යුධ පිටියේ සෑහැන කාලසීමාවක් මකන්නේ මේ දෙමල ත්‍රස්තවාදය පතන් ගැන්මත් එක්කම මම ගැතුන්වලට සම්බන්ධලා තිබ්බා මේ ක්‍රියානවිතයන්ට ඉතින් ඒ වගේ කල්ල පාටම ඇත්තට මම කියන්න ගැමති මඟ ඒමගේ මගින් වැඩවාරගන්න ඊළඟ හමුදාපතිගේ පින්තූරය පත්්‍රේ දාලා තියන්නොට ඉරිද දවසක පත්තරයක තිබ පින්තර රෙටි ම පත්්‍රය වන පින්තුර දෙැක් හොඳවද මේ නව හමුදාපති කෙනෙක් පත් කරල ද නවා කියරෙ. ඒ තරමට වඩ මවුන් දැනුවත්වෙලා හිටිය නෑ අවස්ථාව ඉතින්. ඒකටම ඇතනොක මේ යම් ආකාරයක මේ පුදුමැක් වු ඇ එ දැදු හම ඉඩ පස මං ඉදි වගේගිතු ඒකට ආලක්ෂ කලේකමටිට කටයුතු කරපු කම්ර තුමත් එ ඇතුමාට කතා කරල මංම මේ පත්තරය තියන එක සත්‍යතාාව වැැටනද ඇවිල්ල හම්බ එන්න මාව පහෝදාමගේ හම දැනකත්තා එක සත්‍යතාව තිබ්බගලිද ඒ කාරයෙන් තමයි මගේ විශාම ගන්වන චීරණය මට දන ගඩ ලැබුණේ ඒයකාරරි.ඒ කෘතියේද කොන්ෆික්් දැත් එලිියුඩ පිස් කෘතියේ ජෙනල් කෝට් ගොඩ සඳහන් කරනවා හමුදාව තවරට තවරුද එක මාර්ග විතර කාලයක් සේවාකාල ඇක්තිේ ඇදීමේ තතුරෙන් ඉවත්වෙන්න ඉවත් කරෙන බව දැනවත් වුණට පස්සේ ඊළඟට අප අබයෝගයක් කියලා කොහේද පදිංචි වෙන්න කියන කාරුණේ ඇත්තම්ම මේ. මට ගයක් හතර තිබබෙන එකම ඒ දෙපැත් එෙම ගන්න පුල මෙහෙමත් පුළුවන් ගමුන් ඔවුන්ගේ නාගතය විශ්ාම වන්නගත්තාම අනාගතය ගැන කිසිම පෑන්නකත් තිබෙන කියල කාරවල කියන්න පුළුවන් නමුත් හමුදා නිලධාරී කැටියට කාලේ තිබ්බ කියාන්න තයන් වවලට සාගවෙලා ගන්න කාලේ හමුදාපති කාලි වුනත් අපිට නිදහස තිබෙන පෑවිචතර ො වැඩ කරන්න ොනො ොද එක්ක උතුරේ නැත්තන්න ැෙන මොේ යම් කිසි සිද්ධයක්ක් වෙනවා. දේවට වගේ යනුන හමුදා පතිතුමා මනාහරි වුණොත්. ඒේවගේ කාලසීමාව තමයි ඉති අනිත්ක ආර්ථික අතිනුත් එති අපිට බූදල් තිබ්බ නෑ දනිමපියන්ගගන්න නිවාසක් තනාගන්න නනක් ගණ්ඩෝනේ ඒවට මං පෙළඹුණේ නෑ මංහිතඇතිල් මො කරි වෙයි කියර දයිවේ ඉදිරිට මුණහ තිය කෙලරි බලාබූතුූච නැති අවස්ථාව මට විික්්‍රාම ගන්න වුුණා ඒක මට නිවසක් කොයාගන්න අපස්ථාවයක් ඇති වුුණෑ මොහොතේ නමුත් මගේ මිතරෙකීටය කුමා දෙේව්පුර කියලම හරිම ආඩම්බරේ මතක් කන්න එතුමා ඇැතුේ දැ එක ට්‍රස්ට ඇපරල්තලට අධිපති එයා කිව්වා මේ ඕගොල් අවගේයට මේ උදව් කරන්න බැරි නං අපේ යාලුකමම වැඩන්නෑ මගේ ගේ තියෙන මාගෙදර තියෙනවා ගල්ි ඉස්සේ ඇල්ල ඉන්නන්නේ මොල් එතකොට මම පත් කරලා තිබ්බම බ්‍රසිල්ලේ දානාපතිය හැටිය රිතිර ියතර මග කාලය අතරම කාලේ මාස තුනකට ඉතනින් ගයක් හයාගන්න තමරුණම එම දෙන්නෙත් න කෙටි කාලයකට කුලියටවත් කොමරිතිය එක මගේ ප්‍රශ්නය විසුඳනා චෙන්රල් කෝට්ටකොට තමන්ගේ මේ කෘතිය තුළ සාමය මගේ හැරුණු ගැටුම නැත්න් කොන්ික්් ලියට පිස් කෘතිය තව වැදගත් කාරණයක් මතු කරන්නවා. ඕෝකේ නවා යුධ සැලසුම් කරද්දි එක්දා සමසය අනුවදර්ශකය අග ඔහු සඳහන් කරන උදාහරණ දෙමින් හමු කාර්ය හමුදා සැලසුම් පිළිබඳව දේශපාන නඥ්‍යයගේ මැදිහත්වීම. දේශපාල නක්ඥෝ ඇවිල්ලා මේ සැලසුම් කරන තැන්වල ඉඳලා ඒවට කාල රාමු නිර්ණය කරන්නට ඉදිරිපත්වෙන අවස්ථා තිබුණයි කියලා. මේක ඔබ උදහරණ දක්වනවා පොතේ ලංකාවෙත්තිය නෝ පිට වලත්ව නෝ මේ තත්ත්වය ගැටුමක යුද්ධයක. කරන බලපෑ ඇත්ත හරි විය යුතු දේ එක තම අන්තිමට වනෙත් අවසාන මානේෂක මෙහෙුමේ දී නෙත් ඒකයි දේශපාලනලිටිකල් ඩිෂ තීන්දු ඒගල කියන හරි අපි අපි යුධමය විසඳුමඟට යනවා කියලා එතටඒ ඒක දේශපාලනයක් නායකැන් තීරණෙක්ෙරවට පස්සේ. ඒකේ යුද්ධ සැල්ලසුම් කිරීමඒ කොහොම දෙ කරන්නේ අප කීදෙක්ම යුදධෝනවාද මගක්ද කරන්න එක තින්නේ යුද්ධ හමුදා නිලදා ප්‍රධානීන්ගේ අතේ. ඒවා ඒක තමයි එකුල පොහුන් කල තින්න දේශපාලනය කරන්න නවේ. ඇත්තමඒ දෙක එකට මෙවෙන්න ඕන එක දේශපාලනය තීරණය ගත්තට පස්සේ කියන හරි එක එකක් නො නැ ම හමුදා පපතිකාලි සාමසාකච්ඡා තිබ්බේති මට එතකොට තිබ්බේ එක ඊටමත් ඇඩි අමාරු දෙයක් සෙබලෙක් පුහුණු කරලා තියෙන්නේ හතුරා විනාශ කිරීමට ඉ හතුදත් එක් අර සාමය ගැන හරි මමාරයටක් ඇත්තෙමැන ෆිල්ඩ එක ඊටපු එක මාණ්ඩස් ලට හරි අමාරුුණාක මේ මොකද සෙබල බලනො දැන් උදාහනයක් ගත්තොත්ම එක දීද ම එතකොටැන රකු මල ංක බිද්ජක ම කඳූරේ මම වාාරව ඉන්නකොට එතින් කිව එල්ටටකට අපේ වාහන දෙන්න කියලා. ඒ වාහන දල එකුල්ලා ඒ වාහනේ ලෝගෙන අපේ කඳුර ඉස්තරන හට වි අ අපි නිලධාරෙන් ැටට අපි තේරන මේ දේශපාලනය වශයෙන් මේගොල් හදන්න මේ සාමයට උදාකරගන්න කියලා කියැ සාමසාකච්ඡා කරල එවනටට යුද්ධෙදි හතුරාට මූුණදිල හතුරා විනාශ කිරීමට පහුණ කරපු සෙබලුන්ට ඒක දරාගන්නටයක් මොහකි මේ තොත්ත්වයන් අප හිතනවට වඩා බිමේදි ජනල්කෝට්ටකට කියනවා වගේම සංකීර්ණයි. එක්ද සමසය හැත්ත එකේ ජVP පළමු නැගිටීමදී එතෙක් ලංකාව මුහුණදදිී නොතිබුණුවත් දැකීමකට මුහුණ දෙෙන් ඒ අත්දැකීම මත් එක්ක ඒක්ක තිබුණු දේශපාලන සම්බන්ධතා ඉතාම හොඳින් තිබුණු ඉන්දියාව ලංකාවට සහය දෙෙන්න්නට ශසිරිමාව බන්ඩාර්ණයක මැතිනට සහය පල කරන්න ඉන්දිියයා ග්‍රමාතය ඉන්දි්‍රර ගන්ධි මැතිනය කටයුතු කරනවා ඒ වෙලාවෙත් ආවනේද ඉන්දියානූ හමුදා සෙබලු පවා කටුනායක ගුවන් තොටු පලට. ොමද අධාර ඉල්ලු හම අපඒකටේ ඔ අගමැතිනය කටය විසිංකටය මේ පිරිිමෝව බණ්ඩන්න මැටිනිය. එතුමියගේ ඉන්දර ඔබ පැවුරුගේ ඉන්දරගාන්ධ මැතිනයගේ ඉතා විටන පැමිලි පවුලේ අය වගේ ආස්ත්‍රය කරපු පවුල් දෙකක්. ඉල්ලපු ප්‍රමා පමායි සණිකවම ආධාර අපිට ලැබුණා. ඒ ආධාර වශයෙන් ඉන්දියාවේ පාබල සේනාංකයක් ඇවිලා හිටිය කටුුණයක ගුවන්තට වලේ අවශ්‍යතාවයක් ඇති වුණොත් ඇය ඉදිරි පත්වවෙන්න ඊට අමතර අපට හෙලිකොප්ට සම්බුණ පකිස්ානය රුත් අපි හෙිොප්ටස් සෝගැක්ක ඒ අපිට ප්‍රයෝජනත් වුණ යම. මුු දිවයිනේම මේ ප්‍රශ්නය මතු වුණ දෙයකින් ඒ පයෝජ නත්තු වන හැමුණට ඉන්දියන් හමුදාව පාවිච්චි කරන්න අපිට අවත්තාවක්කාරන අප තිවිධ හමුදාව ඇත්තෙම්ම ඒකාලේ ඔය දැන්තියෙන වගේ අවි අවිදත් තිබ්බෙන පාවිච්චි කිරියර මතුමතකයි අපි දසල පාවිච්චි ගන ත්‍රීයෝත්‍රී කියර තියෙන රයිෆල් එකක් එක හරි බරයි. දෙ අනිතක අපි සටන් කර අපි මේ හමුත් විද හමුදාව මහුණ දුන්නෙත් එල්ටට ත්‍රත්වවාදන්න වගේ දෙමළ ත්‍රත්වවාදන්න වගේ සංවිධානත්ම කලා එකන දරුණුවට ප්‍රහාර එල්ල කිරීමේ හැකේ අවත්තිනගන්නා මක්ක් නෙවෙයි විපිය එක එකළගවත් තිබ්දේ ඔයඒගලම නිෂ්පාදන නගොම බැරල් කපුපු ෂොට් ගන් අත්බෝ ෝම්ඹ. ඒ වගේඉ ඒ අපිට අත්දැකීමක් වවා අපේ හමුදාව තොටියක් පුහුණු කලේ ත හොඳ තත්වකට ගේ නඕන කියෙන අවශ්‍යතාව තැන්ද මතු වුණ අපට චෙන්ටල් කොට්ටකොට මේ කෘතියේ තවදුරටත් සාකච්ඡා කරනවා ඉක් දසම් සේ හැත්ත එකේ ඇතිවුණු ඒ තත්ත්වයෙන් පස්සේ ලංකාව රංජය ආරක්ෂක හමුදාවල වර්ධනයට අවි අවුද මිලදී ගැනීමට කරන වියදං, හල්ල නවන්නට කටයුතු කළ ආකාරය පිළිබඳු. ඒ පිළිබඳ අපි තවදරොටත් සසාකචා කරම මේ විරාමෙන් පස ඔබ නැවතත් පැතිකට වැඩස්ටාන් සමඟ අදා අපේ ආරාධිතය හිටපු හමුදාපති ජනරල් ශාන්ත කෝට්කට මැත්තුමා එතුමා රක්චානා කළල ද කික්ත් ලූ පිස් සාමය මගහැරුණු ගැටුම කෘතිය පිළිබඳවයි අද සාගච්චා කරමින් ඉන්නේ ජෙනල් කෝටකොට යුද්ධය Lටය සමගති විච්ච ගැටුම අවසන් කරන්නටටය දුර්ලර කරන්නට බලපාපු කාරණා ගණනාවක් ගැන බොහෝ දෙනා ලියල තියෙනවා ඔබ මේ කෘතියේ එක තැනක සඳහන් කරනවා සුනාමි ප්‍රහාරය L එකට කරපු බලපෑම ගැනමකොද ඒ ප්‍රහාරය සුනාමි ව්‍යසනය දෙදා සතේ දෙසම්බර් විසිහය වද සිදුුවච්මේ සිදධියදදි එTAට වෙච්ච හානි ගැන එතරම් සංවාධයට ගැනු නැහැ. අනිත්තතිං ජන කෝටකට සසානාකරනව හමුදා සැබලු හතලිස් තෙනෙක් තර ීවිත නැතිවුුණා මේ සිද්ධියෙන් කියලා ඒ අවස්ථාවේ මේ ගැන එතරම් සාගච්චා කෙරුණන් එන්නේෙ. පොඩක් විස්ත්‍රකරොත් වටිනෝ . ඔ එල් ති අපේ නවි කාමුදාවට තිබ ලොකූම ප්‍රශ්නය තමයි මේ එල්ටට එක ති බලවත්ට සංවිධානයලා ති සීට ඉගස් කියනගේ කැනෙ මුහුදු කොට්ටි සංවිධානය. ඇති ඔය ඒ ලගේකෝම මේ කඳෝරු තියාගෙනටය බෝට්ට තියාගෙනේ තිබේ ඊස්කෝස්ට් එක නැගනහිර මුල්ලතිවලට උතුරෙන්. තිබ්බා මේ විශාලමයගොලගේ කඳූරක් තීටයික බේස් කියලා ඒ ඒවා ය සුනාමිකින් ඒව තිබේ ගොළගේ ආම්පන්න මේ එක්කෝම එකොල ෙනන තිව පිට ටොලින් නමාරවා ඩයිවිංැන මුූදිට මේ කිමිතිින කොට කිමිදිල ිල්ල කරනව යනයි බෝට්ටු එ නිෂ්පාතිනය කරගෙන එකගුල ඒවා ගොඩක් මේ විනාශවෙලගියීටයිගස් ලගේ ඒක එකකුලට ලොකු පාඩුවක් වුන්න ඒකම අපේ සෙබ්බලු අපි උතුරු නැගෙන තින ඔනව පේදුරු දුුවයිඉඳල පල්ලහට එනකොටේ තිබ්බේ බීච්චක අපේ මේ බංකලයින් දා තිබ මොකද මේ ගුල්ල මේ මූදු කොටිය විල්ල ලෑන් කරන්නවා එතන ඉං ඇතුල්ල නොවා ඒවා වලක්වන්න දාල් තිබ්බයි සම එතන හතාකා හතලියයක් විතරඒකට්ටිය මේ සනාමිකට අවුල්ල නැදැමියගිය මේ තත්වය? බහ දෙගේ අවධානයට යොමු නොවූ කාරණැක් මෙවැනි කරුණු මේ කෘතිය තුළ වඩා සවිස්තරව සාකච්ඡා කරල තියනවා චෙන්ද්‍රල් කෝට්ට ගොඩ යුද හමුතාපති තනතුරෙන් ඉවත් වෙලා එකවරම ඊළඟ පත්වීම ලබන්න බ්‍රසිීලේ ශ්‍රී ලංකා තාආනාපති හැටියට ලූලාද සිිල්වාඒවක බ්‍රසීල්ල නායකයක් ඔහුට වෙනස් නායකෙක් ප්‍රසිීේ කොහම දෝබේ අදදැකින් දෙරට අත තිිබ සබන්තාව පැවැත්තිල තිබ වානිජ සම්දාන් ගොඩාක් පීණි විතර එකකාල යාවෙ නමුත් මම බ්‍රසීල ඉන්න ගාලේ අපිට අවශ්‍ය මෝට යුද්ධමයට ව මෝට උන්ඩ වගේයක් අපි එහගෙන්න්න ගත්තා නමුත් වෙනස කියන්නේ ඉති අ හමුදාව ඉඳලා ්‍රිවල් ඒවුනාටක ඇත්තනො අපේ තිබබ පලපු රුද්ධ කැ නායකත්තවිනයක ඇත්තටම දවනා මේ තානාම්පති කෙනෙක් හැටියට රාධිකාරිකන්න කොට ඇ කටඇත් එක අපි සාකච්ඡා කරනවා ආකාරය ඇත්තෙම්ම මේ අත්දැකීමක් වෙනත් අත්දැකීමක් බ්‍රසිීල ඉදර ආපව් දෙවනවමතාවට මම තයිලන්ත එත් තානාපති හැටියද හිටිය ඒ ඒෙන් අ දැුණ ඉතා තායිලන්තයනම් අපි ගොඩක් තේවල් කිරවම් කොද. ජනල් කෝට්ටකොට තමන්ගේ මේ කෘතියේ සඳහන් කරන තයිලන්තය අපි කවුරුද දන්නවා ලංකාවේ සියම් නිකාය අපි ආරම්භය ලංකාවෙන් තයිලන්තයට සියම් දේශයට ගිහිල්ල නිශ්චිත ප්‍රදේශයකින් උපසම්පදාව ආරගෙන ආප හෝ ඇවිල්ලා මේ නගර දෙකාතර මහනුවර නගරයක් න්තයේ අුත් අයුත්්‍ය නගරයත් අතර සමතතා ගොඩනගන්නට ඔබ කටයුතුක ආකාරය මේ කෘතිය තියෙනවා. තායිලන්තයට ඔබ යවන්න බලපාන්නේ ආරක්ෂක කාරණද ඇත්තටම නැත්තං සාමාන්‍යතාානපති සාමා සාමාන්‍යතාාන ප්‍රතිගෙනෙක් ඇතියේ ද මයින්දර රජ පක්ෂ මැතිතුමා තමයිද එවක්කට ජනාධිපති හිති තුමා ඒට ඇන්නඩ කියලා මේ තයිලන්තය භාරගන්න කියලලා අනාපතිය ඇටට ඒ ඒ සාමාන්‍ය පත්වීමත් තමයි හැබයි ඔබතු ඇහෝවාගේ මට ලොකුම හමුදාවේ ජෙනල්ලෝරය කිව්හම එහ ගොඩක් සලකනෝ එකන මම ඉන්න අතුොරතුර තමයි දදැන් ඉන්න අග මැතිය හමුදාපතියටකට ප්‍රවුත්්චංහෝච කියලා ජෙනල් එයා බාරගත්තමේ මිලිටරි කුමන්තනයක් කුමන්තනයක් න මෙයා බාරගත්තා රට ඇති ඒ අවස්ථාවේ ඇත්තෙම එයා පත් කරලා තිබේ විශ්වාමයක ගෙනරල් ලොඩු තමයි ඔය ෆොරී මිනිස්ටැන විදේශැිනට පණඩලේ පන්ඩල මු හැම දනාවගේ මේ ඇතිබ අමුදාව කට්ටිය ඒකුල්ලා එකවිිට කතා කර අපිට ගිල්ල හම්බෙන් අවස්ථාව හොඳට ම මුණ එකැනේ එකෙන් මට ඇත්තටම ලොකු ප්‍රකාරවුණ ඒක අප දෙරට අතර තිගෙන මේ කටයුතු ගැන තංවිධානය කරක. ඔය දෙසි හැට්ට පස්සනි තංවත්තරේ තමයි උපාලි තර කියලා අහිත්‍යන කර අමුදුර ගීල තම උප සම්පදාවක් කිරීම තකොට බුදුගා බුදුදහම අඩුවේගෙන යන කාලයක් ලංකාගේ. ඒක ඒ උත්සවය සමරන්න තමයි මම ඇත්තෙම මේ හ ොරකුද ගැ ග අඩි පනස් ගනක ොනක් ගැවය අවිතන කර එකත් තර මේ අනුරාධපුරේ වගේ නටපුන් තියන පූජනය ස්ථානයක්.චෙල් කෝටකොඩ මේ කෘතිය රචනා කිරීමදි ඉතාමත්ම හැඟීම් කළමනා කරනය කල්ලා භාෂාවාතින් ඉතාමත්ම සියම් වචන භාවිතයක් ඔස්සේ වගකීම් සහිතව තමයි මේ කොික් ලියඩට පිස් කියන කෘතිය රානාරන්න. කියවගෙන අද්ද ඒක දැනනෝ බොහෝ දෙන අපි දකිනෝ ආද මේ යුද්ධය පිළිබඳ සාහිත්‍යයේ ලංකාවේ කෘති ඉදිරිපත් කරද්ද ටික් උත්තම පුරුෂයෙන් ලියනෝ. ඔබ මේකල් යන්න ඊට වඩා මේ යුද්ධය පැත්තකට වෙලා බලන ජෙනරල් කෙනෙක්ගේ කෝනේ තමන්ව කේන්ද්‍ර කරගෙන නෙමේ ඒයි මේ වගේ භාසා රටාවක්කට තෝරගත්. ඇත්ත මට අවශ්‍යතාව මම යුද්ධෙදිනපු වීරයෙක් කියලා පෙන්නන්න නැවයි. මම ඇත්තරම ලණ විරුවෙක් හැර තමයි තලකන්න මං ගැන අවුරුදු තිස්සා මේජ නිලේ ඉඳල මම ඔ විශ්වාමයනකම්ම තස්ථවද දෙමල ත්‍රත්වවාධයක්ත් එක්ක ගැටනු පුද්ගලේ. එඉ මම කේ මට එක අවශ්‍යතාව තිබබ අර ඔබතුමා කිව්ෝගේ මේ යුද්ධ සාහිත්‍යය ගැන අපේ අඩු ඉහුඟක් අඩු යුද සාහිත්‍යය යුදධ සාහිත්‍යයක් ට තැ ම මේ පොත ඇතරම එකතු කරල්දිනෙ රමාජයට අර ආකාරයටම ලේවීමකත මම දන්න දේවල්ලි ත මම මම අත්දුටු අත්දැකීම ඒ වියුද්ධයක් කරන අවස්ථාවේදී අපි ඇයි අපි මේ මෙහෙම මේම කෙරීෙන ඇත්තේ ඇයි මේ වැරද්ද මේලා කෙර ඇයි මේ කට්ටිය මෙම කෙරවී අපිට දැම් උදාහනයක් ගන්න ඕන මන්දාලතියනවා පොතේ දැන් සාමාන්‍ය අපිහමුදාවතේ බැඳනකොට අපි අවරුද දෙකක් පුහුණු ලබන නිලධාරීෙන්ම. එතකොට චෙබලෙකුට මාස අඩුපුතනය මාස හායක පුහුණුවවල් ලබා දෙනවා. ඇති මේ යුද්ධදී මේ සෙනග බලකායන් අඩුකම නම්බස් අඩුකම මකාගන්න අර සෙබලට සතිතුනක පපුහුණීමත් දෙනවා සතිතුනක් කියලා කියන්න ඉතිං මේ අපිට බට්ස් දෙනවන ලෙද බ් බූට් එකක් එ ඇන්ද ගමන් දවත් දෙකක් යැනකට බූට් මෙර තුවාල් හැදන. බූට් එකට ඒක සනිපන්න සතිදුනක් එතරයන අයිති ඕකොකොහොඳ මේ සෙබලෙක් සිවිල් පුද්ගලය කරගෙන සතිදුනකින් එයාව සුද්ධ පිටියට යන්න අපි මේ නිකං ඒ සුමාමාන යුද්්‍යයක්ේ මාන්‍යයන්නම අපි සටන් කෙරේලා ලෝකෙ තාම දරුණුම සත්තවාදි කණඩායමක්ක් අපි සටන් කෙරී. මුලද ගොඩක්හිටිය නමු තන්තිමට ල්ටට එක තමයි තනිවම භගකම ගොල පැත්තෙන් කෙර ඒහින්ද ඒගේ අඩු පාඩුගන්තතිය පැති ඒ සෙබලාමම අ ඒක කොලන්න දේශ්තයෝකය නවාව අන්න බ්‍රොයිල්ලා විල්ල බ්‍රොයිල්ල බ්‍රොයිල්ල කියලා ඉතින් බ්‍රොයිලගේ නතරම කුකුලා දවසත ලිස් පහෙන් මරණයට දානයකන ඒ වගේ අඩුපාඩුකන් ගොඩක් තිබ්බා ඒවා අම මතු කල්ලා තියනවයිතිවන් ඇත්තම කියන්නේ මේක මේක තියනවා අපි ඉගෙනගත්තු පාඩම්මනවද අපි ජයග්‍රහණයට හේතු වෙච්චම මේමමුණවාදකල්. ම හමුද අවබාර දෙනකොට එක්ලක්ෂ ටිස්දාක් විතර තමයි සංක්‍යයාවහි ය යුදධහමුදාව. ඒක දෙදශනේ යුද්ධි වරෙනකොට දෙලක්ෂ පනස්දහකට කිිත්තු වෙන්න වර්ධනයල පිරිස් බලාතින් වර්ධනය වර්ධනය ඒ අවශ්‍යයි අපි එක පාරක යනවනම් අවිද උදාාරණයකට අර මේ ජයසිකර ජයිසිකුරය කියන්න ක්‍රිය තය මම තමයි අර මේ ඒ නයි ආපනය පාරය මම තමයි මගේ සේනාංක අරන්ගේ ඒ යනකොට අර එල්ටට එක එකුල සම්පූර්ණ මේ කට්ටි එක්කොම එකතුකොල්ලා ගල එකන මට ප්‍රතිරෝධය ද ප්‍රතිරෝය ක්ුණ බැඩලලා පස්. පැති පහකින් කියන්නහතරකින් සේනාග හතරක් කියන එතවර ඒගළ ගාදන දාදා හරි පලුද්දහයි ඉබෙදෙනවානනි අර පැත්තරත් යැන මේ පැත්තරත් න යන්නේ ඒ වගේ අඩුපාඩු ගන්තයේේදි යුද්ධය දිගදුන එකයි. ඒකට ගනවා දේශපාලන තීරණ හමුදා ප්‍රධානීන්ගේ තම අලාවස්ථාවල ගත් තීරණ හින් තමයි මේ වගේ දක්නුණ . කෝටොඩ මේ කෘතිය තුළ තව රසවත්සිද්ධියයක් මතක් කරනවා. එතුමන්ව දෙදස් පහේදී හමුදාපති දුරෙන් ඉවත් කල විශරාම ගන්වල යවන්නේ ඉතාමත්ම කඩිමුඩි නැවත දෙදස් දහනමේදී එතුමන්ව කැඳවනෝ ආරක්ෂකල ඒකම් දුරට ඒකත් නොසිතන වෙලාවක වෙන්නේ ඇත්ත ං ස්සල කිව්වම හමුදාවේ විශ්සාාමිකන්න සිදුුණු ආකාරය ීතවරම විශ්ාමික මම තායිලන්තය තින්ද ලැවිල්ල ඉට පසම විශ්වාාමික ජීවිතයක් ගත කරන්න අතරතුන මේ අවසනාවන්ත සිද්ධිය වුණේ පාස්කු පහාරය ඇත්තවශයෙන්ම පොත ලීවත්මං අර ඒද බලන ඒවගේ අවස්ථාවකතනයම මම තීතිය මම බැලුවක යි මේම වනේ. මේක වෙන්න මෙ විටති යන්න තිබ්බ නෑ කියන එක ගේ හිතේ තිබ් අයනට මට සාධාරණ හේතු සාදක මයික තිබ නෑ න මේ සිදිය බෝම ප්‍රහ සිද්ධිය වෙනකට ඔබ සාමාන්‍ය විශ්‍රාමක පුදගලෙක්තු ගර දක්වි නමු එනෙ ද්ද. එතකොට ජනලිකය තුමා ට මයිති පසිසන මාත්මය ඒගේලකමට ටේ උදේ නි වරත් මාත්ම දරන හත්්‍යම කතා කල් ලැකිවා උදේ දහට තර මේ ජනායපත්තුමා කියන කියලා ඉල්ල හම්බෙන්න කියලා මම ගිය ඉල්ල පාර ත දෙන්න එතර ඇවිල්ල හිටිය මහි තැන්නේ මේ තන්තුරගන සර කළ බලන්න බස්සේ මට කිව බාර ගන්න කියලා තින්මං එක පාරගත්තා නිරත්ත මාන්්‍ය සාහකී උදේ නිරත්තුමාන්තය ම බාරගත්ත කරුණු දෙකක් උඩ. මංක එකක් මට ඕනම වෙලාව ජනය තුමා හැමුවේ හැකියාව තිෙන් දෝනේ නැත මේ වැදේ මට කරන්නක. අනි දෙක හතරවටිම්ම මේ මට බලපෑම් කරන්න බෑ කියලා. මම ඒ ඇයටඒ ඒවට කරන්න ට ඇත්ත මේ මයහිට මාස හතක් වටක් කාලසීම ආාව මට එහම බලපෑම් ආවෙත් නෑ. මට මගේ රජකාරය හරිකමයට එක හරි විදියට කරන්න මට අවත්තාව ලැබුණ ගැම තතුටු වනවා ජනල් කෝටකට අවසාන වශයෙන්. ඉතාම කෙටියෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවා හමුදාවට ඔබ ශාන්තවම සිදධාල අධ්‍යාපනය බ හමුදාවට යන්නේ හමු සයට ෘතිය හමුදා සේවයට යන්න බලාපොත්තු වෙන තරුණයෙකුට ඔබ දෙන එකම ප්‍රමුඛ උප දෙසමුකද. ඇත්ත ඒක ඉතාමත්ම උතුම් රැකියාව රැකියාවක් කර ගත්තමන් රැකියාවක් කියන්නෙන උතුම් අවස්ථාවක්තිබඳ මුදාවේ නිලධාරි කෙනෙක් ටට බැඳන්න ලැබෙනත් තිැබලෙක්න හැටියට නිරධරි කෙනෙක්ට අරිම මාරි ඇති මංහිතනවා ඒක තමුන්ට ලැබෙන උතුම් අවස්ථාවක් හැබැයි තමුට හිතට එකංගව රාජකාරී කිරි කරණ එක තමයි ඉතාමත්ම වැදගත්දිය. තමාරට එනවා මේ නියෝගේ න අය නියෝග හොඳ නැත්ත ති සමරරිට නියෝගෙ හිතන වන නීතිමේබැ නෙවෙයි කියලා තමු ඒ කරන්ට ඔන්න ආවලාකිීව කියලා චෙනල් කෝට්කට බෙහවෙන්ව ස්තුතියි අද පැතිකට සංමාධයට එක්ුණාට ඔබේ කෘතිය අපි ඉතාමත්ම රසවින්ද ස්තුතියි මේ සංවාධයට එක්ුණනාට.